දරුවකු බලාපොරොත්තුවෙන් නවුරුද්දකට වඩා වැඩි කාලයක් දිංගිකව එකතු වෙලා දරුෆිල්සඳ ගැනීමක් වුණේ නැත්තං ඔබට මදසරු භාවය ඇතිබෙන්න්න පුොළුවන් ඔබේ ගැබ්ගැනීමේ හැකියාව කුච්චරද. යම් කාන්තාවක් කිසිම උපත්පාන ක්‍රමයක් භාවිතා කරන්නේ නැතුව දිංගිකව එකතු වනොත් එම කාන්තාව ගැප්ගැනීමට ඇති හැකියාව පළමු මාසය තුළ සියටතයකි මාස හයක් අවස්සානයේදී සයට හැත්තපාකෙ. ඔවුන් වසරක කාලයක් එකදිකට උත්සහ කළොත් මෙම ප්‍රතිශතය සයට අසු පහේසිට සට අනුව දක්වා වැඩිවෙයි. පිලිසිඳ ගැනීමකට හෝමෝන ක්‍රියාවලේ නිසිලෙ සිද්ධවීම වශයයි. මේ හේතුවෙන් මාසඒකට වරක් ඩිම්බයක් නිකුත්තුවීම සිදුවිය යුතුයි. හැම කාන්තාව ග්‍රේම ගැබ් ගැනීමේ හැක්කියාව එකිනකට වෙනස්සේ. නමුත් මෙම හැකියාවට ඔසප් චක්‍රය සිදුවීමේ පිළි වෙල රිජුම් බලපානෝ. යම් කිසි කාන්තාවක් උපත්පාන ක්‍රමයක් භාවිතා කරනවා නම් ගැබ්ගැනීමේ හැකියාව ඉතාමත් අඩුයි. එහෙම නැත්තම් ගැබ්ගැනීමේ හැකියාවක් නැහැ. නමුත්වව උපත්පාන ක්‍රමයක් භාවිතා කරන්නේ නැත්තං ඔබට ගැබ්ගැනීමේ හැකියාව ඉතාමත් තොඩින් පවතිනවා. කාන්තාවගේ වයස, වැඩිවෙන්න වැඩි වව අවුරුදු හතලිහි පමණ වන විට ගැබ්ගැනීමේ හැකියාව ක්‍රමකමයෙන් අඩුවී යනවා. ගැබ්ගැෙනීමේ හොඳම හැකියාව පවතින්නේ ඔබේ ඔසප් චක්‍රේ සරු දවස් වලයි. එයිනුත් දිම්බේ මෝචනය වීමට පෙරදිනයත් දිම්බේ මෝචනය වූ පසු දිනයත් ඊට පසු දිනයත් වැඩිම හැකියාව පවතින දිනයි. ඔසත් චක්‍රේ මුූල්දින කීපය ගැබ්ගැනීමේ හැකියාව ඉතාාඩු. ඩිම්බේ මෝජනයී අවසාන දින කීපේද එනම් ඔසප වීමට ආසන්න වනු විටද එැබ්ගැනීමේ හැකයා වඩුයි මේ සියලු කාරණ පවතිෙන්නේ ඔබේ ඔසප් චක්‍රේ මතයි ඔබේ ඩිම්බම මෝචන ක්‍රියාවලේ මත සියලු දේවල් වෙනස්වෙන්න පුළුවන්. ඔබ ගන්නා සමහර අවෂත මගෙන් ගැබ්ගැනීමේ වේගේ අඩු කිරීමට මෙන්ම වැඩි කිරීමට ද හැකි සිරුරට අවශ්‍ය කරන සෑම් ඝෝෂණයක්ම ලබාදීමින් ඇපගන මි වේකේ වැඩිකරගන්න පොළු?